අපේ රට මුහුණ දීපු අභියෝග ඉස්සරහා විජය කුමාරතුංගයන්ගේ ඔළුවේ තිබුණා ඒ සඳහා සංස්කෘතික විසඳුමක් සමහර විට කලාපීය විදිහට වෙන්න පුළුවන් දේශගුණයට කාලගුණයට ඒ දිස්ත්‍රික්කයට ගමට ගැලපෙන විදිහට වෙන්න පුළුවන් හරි ප්‍රායෝගික විසඳුම් රසක් එතුමන්ගේ ඔළුවේ තිබුණා හැබැයි අවාසනාවන්ත විදිහට විවිධ චෝදනා යටතේ එතුමන් බන්ධනාගාරගත වෙනවා විවිධ චෝදනා නේ එක බොරු චෝදනා ඒක හරි දැන් ඉන්නනතුරුව අපිට මතකයි ඔබතුමිය කලින් මදුරාසිරිට ගිහපු කතාව කියද්දි මට මතක් වුණේ ඒ මොහොතේදී අපේ රටේ කිසිදු පාලකෙක් අඩිය නොතියන තැනකට එතුමන් මේ ජනමාර්ගික අර්බුදයේ විසඳුමක් කෙලවරක් දකින්න අභිප්‍රායෙන් ඉතාම අවදානම් ගමනක නිරත වෙනවා. ඇතරම් පවුලක් විදිහට ඔබ දුව පුතා කොහොමද මේ තත්ත්වය තේරුම් ගන්නේ? මමත් ඒ ස්ථාවරයේ හිටියේ. මමත් එවැනි අවදානම් දිගටම ගත්තත් පස්සෙත් ගත්තා. ඉතින් ඒක මට එච්චරම වෙනසක් කියන්නේ පුදුම දෙයක් වුණේ නැහැ. ළමයි බොහොම පොඩි ඉතින් ඒගොල්ලන්ට ඒක ගැන හිතන්න බෑ. නමුත් දැන් මගේ ළමයි දෙන්නම තනි කරම 100,000ක් ඒ ස්ථාවරයේ ඉන්නේ. ඒගොල්ලෝ හරි තරහයි ලංකාවේ ඔය ජාතිවාදීන් අන්තවාදීන් ගැන මම උගන්නලා නෙමෙයි හැබැයි ඒගොල්ලෝ අපි කියන දේවල් අහලා සාධාරණේ මේකයි කියන එක පිළි අරගෙන දර්ශනයක් විදිහට එතුමන් පළ කරපු අදහස් එහෙම නැත්නම් විසඳුමක් විදිහට එතුමන් ලබා දුන්නු සමහර යෝජනාවන් මේ ජනවාර්ගික අර්බුදය ඇතුලේ පසුකාලීනව හරි මිනිස්සුන්ට තේරුම් ගන්න කොයිතරම් ඇත්ත වුණාද එතුමන් පළ කරපු අදහස් එතුමන්ගේ සැලසුම මොකක් වෙලාද තිබුණේ ඒ වෙලාවේදී ජනවාර්ගික අර්බුදය විසඳන්න ඒ කියන්නේ එතුමා අන්තර වුණාට පස්සේද නෑ ඒ මේ මොහොතේදී ඒ සඳහා මේ මැදිහත් වෙන මොහොතේ ඒක හුඟක් මේ ලොකු චැලෙන්ජ් ලොකු අභියෝගයක් වුණා මොකද ඒ වෙලාවේ තාම මිනිස්සු මේක ඒ අංශෙන් හිතලා තිබුණේ නෑ ඔව් කවුරුත් කියලා තිබුණේ නෑනේ මේ මහ ලොකු මාක්ස්වාදීන්වත් පැහැදිලිව කියලා තිබුණේ නෑනේ මේ ඡන්දයක් එනකොට ඒගොල්ලෝ හිමීන් කටවහ ගන්නවා ඡන්දේ අඩුවේ කියලා හිතාගෙන ඉතින් මේ විජේ මහ ලොකු අභියෝගයකට නිර්භීතව මුහුණ දුන්නේ දැන ඇයි අපේ පක්ෂ ලොකු අභියෝගයක් ලොකු මේ ලොකු පෙරලියක් වුණා මොකද අපි තීන්දු කෙරුවා අපි මුලින් ඉඳන්ම කීකේ හිටපු දේ අපි දන්නේ JR ගිහිල්ලා රජීව් ගාන්ධි එක්ක මෙහෙම ගිවිසුමක් අත්සන් කරනවා කියලා 13 වෙනි සංශෝධනය ගෙනල්ලා අපි කිව්ව නිසා නෙමෙයි නමුත් අපුත් විශ්වාස කරපු දේ බලය විදාහැරීමක් කරන්න කලයි කියන එක අපි දැනගෙන හිටියේ නැහැ ඒක වුණාම ලංකාවේ තිබුණ සියලුම වාගේ පක්ෂ විරුද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළුව මැතිලිගෙනා ඒකත්වය අපි පැය ගණන් සාකච්ඡා කළා අපේ පක්ෂය ඇතුළේ එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා ඇවිල්ලා හිටියා TB ලංගරත්නයන් කිය හෙක්ට කොබ්බ කඩුව මැතිතුමා ඒ වගේ විශාල ප්‍රමාණයක් අපි පැය ගණන් සාකච්ඡා කරලා අපි එතකොට හිටියේ පොල්හෙන්ගොඩ ගෙදර විජේට වෙඩි තිබ්බ තැන උදේ පාන්දර 2-3 වෙනකන් يعني මං කුසියට ගිහලා කැට්ටියට මේ ගෙදර ඉන්න ඇත්ත එක කෑම වීලා දෙනවා අරවා මේවා එහෙම කතා කරලා 3-4 වතාවක් අන්තිමට පක්ෂ හිටපු භාගයක් විතර අයින් වෙලා ගියා අපිට නම් මේකට සහයෝගය දෙන්න බෑ කියලා. TB ලංගරත්න මැතිතුමාගේ නායකත්වයෙන්. ඒගොල්ලෝ ජාතිවාදීන් නිසා නෙමෙයි මොකද ඒගොල්ලෝ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 56 යුගයේ ආපු කට්ටියනේ. සිංහල බෞද්ධ තමයි මේ රටේ මේ රජයන්න ඕනේ වෙන කිසි දෙයක් තියෙන්න බෑ කියන එක. ඉතින් ඒක නිසා මෙතුමන්ලා හොඳ දේශපාලකයෝ අවංක දේශපාලකයෝ විශාල කැපවීමකින් කටයුතු කරලා දුක් විඳපු අය. ඒ වුණාට ඒගොල්ලෝ කිව්වා මේකෙන් ඉන්න බෑ කියලා එමුණා. මමයි විජේ තමයි උදේ එළි වෙනකන් මේ වාද විවාද කෙරුවේ ඒගොල්ලෝ එක්ක පස්සේ අපි හිතුවා කරදර දෙන්නේ පක්ෂ කැඩුනත් අපි මේක සහයෝගය දෙනවා මොකද මේක රට වෙනුවෙන් කළ යුතුම දෙයක් මේක කෙරුවේ නැත්නම් රට විනාශ වෙනවා කරපු නැති නිසා දැන් විනාශ වෙලා තියෙන එක ප්‍රධාන හේතුවක් ඉතින් මේක පක්ෂ ඇතුළෙත් ලොකු අභියෝගයක් නැති වුණා ඒතර විජේ තවත් හුඟක් දුර්වල වුණා ඒගොල්ලෝ දැනගත්තා විජේ පක්ෂ ඇතුළෙත් දුර්වලයි රටේ ජනතාව හුඟ දෙනෙක් තාම මේක වටහාගෙන තිබුණේ නැහැ දෙමළුන්ට මොකද ඒවා දෙන්නේ කියන වාගේ අදහසක හිටියේ. ඉතින් තනි කරලා ගැහුවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා හිතුවේ. මං හිතන්නේ මගේ දේශපාලන අවබෝධය. ඊට පස්සේ ගැහුවට පස්සේ ආපු මහා බලවේගයේ විජේ වටා ඒගොල්ලෝ මේ බලාපොරොත්තුනේ නෑ. ඒ බලවේගයේ කොටසක් හැටියට තමයි මමත් බලයට ආවේ. මට බලවේග දෙකක් තිබුණා දෙපැත්තෙන් ඒ වාගේ ලොකු වාසනාවක් තිබුණා. මේ එක පැත්තකින් මම දන්නා දේශපාලනයේ සහ චරිතයන් ඊළඟට මෙතන හැබැයි ඉතින් ඒගොල්ලෝ විශ්වාස හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. මේ මිනිස්සුන් මරලා දැම්මත් එතනින් ඉවරයි කියලා හිතුවේ. ඇත්තට මම හිතනවා මේ ප්‍රශ්නෙට පිළිතුර ඔතනින්ම ලබා ගන්න ඕනේ කුමාරතුංග මහත්මයනි.
විජය කුමාරතුංගයන් සම්බන්ධව කවමදාකවත් නරකක් හෝ වරදක් කියනවා කිසිම කටකින් අපි අහලා නැහැ මේ ඉතිහාසය ඇතුලේ. එපමණක් නෙවෙයි ඒ රහස නිසාම වන්නට ඇති මෙතුමන්ගේ අභාවයෙන් පස්සේ මේ රටේ ඉපදිච්ච දරුවන් පවා එතුමන්ට පණ වගේ ආදරය කරන්නේ. ඇත්තටම එහෙම මිනිස්සෙක් ඝාතනයට ලක් වෙනවා වගේ වෙලාවක වැඩිදුර යන්න ඉස්සෙල්ලා ගොඩ දැක්කම එයා තමයි ඉතා ඉක්මනට නුදුරු අනාගතයේ අපිට වෙන අපිට තියෙන අභියෝගය කියලා. ඇත්තටම දැන් එහෙම අසාමාන්‍ය ආකාරයේ හොඳ ගුණාංග තියෙන මිනිස්සෙක්ව ඝාතනයට ලක් වෙනකොට කොහොමද ඔබ ඒක දරාගන්නේ, ඔබ ඒක අවබෝධ කරගන්නේ, ඔබ ඒක නැවත වතාවක් ආපහු ඔබේ ජීවිතයට ශක්තියක් කරගන්නේ කොහොමද මේ වියෝව? ඒකේ තිබෙනම කතාවක්. අපි වෙන දවසක් කතා කරමු. පුළුවන් නම් මං ගැන ලියලා තියෙනවා පොතක්. ඔව්. චන්ද්‍රිකා කියලා. ඒක හුඟක් මාත් එක්ක මේ වාගේ මං හිතන්නේ අවුරුදු දෙකක් තිස්සේ පැය ගණන් කතා කරලා ලිව්වේ. ඉතින් ඒක බැලුවත් ඔයකට උත්තරේ. මේක වචනෙන් දෙකෙන් කියන්න බෑනේ. ඇත්තටම මේ දැන් ඔබේ ඇස් ඉස්සරහා ඔබේ දරුවන්ින් දැද්දි ඔබේ සැමියා හිමි වෙනවා හා සමානවම මේ රටට අතිශය සුවිශේෂී සහ අත්‍යවශ්‍යම චරිතයක් ඒ අහිමි වෙන්නේ. ඒක ඔබට අඩුම තරමේ ප්‍රකාශ කරගන්න ඒ අඩුව අඩුම තරමේ බෙදාගන්න හරි හිතර නිවනක් ඒ මොහොතේදී තිබුණාද? ඒ ඝාතනය සිදු වුණයින් පස්සේ නැතිවෙන්නේ ඔබේ සැමියා ඔබට, ඔබේ දරුවන්ගේ පියා ඒ දරු දෙදෙනාට. හැබැයි එක පැත්තකින් අපිට රංගන ශිල්පියෙක්, මේ රටේ ඉන්න ඡන්දදායකයාට දේශපාලනඥයෙක්, එතන ගහට මේ රටේ අනාගතය ගැන සිහින දකින ගොඩ දෙනෙක්ට සැලසුම්කරුවෙක්. එතකොට කොහොමද ඒ තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබෙන්නේ? ජනතාව කොහොමද ඒක දරාගත්තේ? දැන් ප්‍රශ්න දෙකක්නේ. මම කොහොමද දරාගත්තේ? ඔව්, ඔබ කොහොමද දරාගන්නේ? ජනතාව කොහොමද? මේ වාගේ විශාල දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙන හැම කෙනාම දරාගන්නේ විදිහට තමයි. හැබැයි මට ඊට වැඩි අභියෝගය තිබුණේ මොකද්ද? මේක දරාගෙන පක්ෂයකට නායකත්වයක් දෙන්න වුණා, දේශපාලනය කරන්න වුණා. හැබැයි මට ශක්තිය දුන්නේ ඔක්කොම මගේ මිත්‍රයෝ සහ කිට්ටු නෑදෑයෝ. විශාල ශක්තියක් දුන්නා. අනිත් එක දරුව දෙන්න හිටපු එක. ඒගොල්ලෝ බලා ගන්න ඕනේ කියන ඕනෑ මවකට එන අදහසක් තමයි ඒක. ඒතකොට ඒගොල්ලෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ කියලා මම හරියට ඩිප්‍රෙස් වෙලා හිටියේ. ඒ වුණාට ඉතින් එතනින් ගොඩෙන්ඩ සාමාන්‍ය ඉතින් හැමෝටම තියෙන ඒ දේවල් මට හුඟක් මිත්‍රයෝ හිටියා. සමහර නෑදෑයෝක හිටියා. ඉතින් එතකොට ඒක සහ මගේ තිබුණ ජීවිත දර්ශනය වෙන්න ඇති. විජය නෙමෙයිනේ මගේ ජීවිතේ ඊට ඉස්සෙල්ලා දෙන්නේ ඔය මේ හදිසි මර රෝල්ටක් කරලා තුන මගේ පියතුමයි ඊට ඉස්සෙල්ලා මම බඳින්න හිටපු මහත්තයයි ඇක්සිඩන්ට් එකකින්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මම ටිකක් පුරුදු වෙලා තියෙන්න ඇති. හැබැයි මේක ලොකු ෂොක් එකක් වුණේ මම දැක්ක විජයට වෙඩි තියෙනකොට මම එතන වාගේ හිටියේ. විජය වෙඩි කාගෙන ඇතුළට දුවගෙන එනකොට මේ මම දොරකඩ හිටියේ ළමයි දෙන්නත් එක්ක. එතකොට ඒක හරි ඒක ලොකු ඛේදජනක තත්ත්වයක්. නමුත් ඉතින් කොහොම හරි මුණ දුන්නා. කොහෙන් හරි පොඩි ශක්තියක් ඇති. ආත්ම ශක්තිය. ඉතින් එහෙමනම් මාව මරන්න හැදුවානේ. හා. විජයව මරාගත්තා, මාව මරන්න බැරි වුණා. උත්සාහ කළා. ඉතින් ඊට පස්සේ වෙන ඕනෙම පුද්ගලයෙක් විශේෂයෙන්ම කාන්තාවක් ආයේ දේශපාලනය කරන්නේ නැහැ නේ. මගේ ළමයි දෙන්න අඬාඩ මට කිව්වා එන්නේ ආයේ අම්මිය මරයි කියලා. ඉතින් ඒකට ඉතින් මං හිතන්නේ කොහෙන්ද මන් දන්නේ. හැබැයි පුදුම මේ ධෛර්යයක් සහ බය නැති